අයිබෝන් කියලා පිළිගන්නා ද රොයල් ලයින් YouTube channel එකට. ඉතින් අද මේ වීඩියෝ එකේදී මම කතා කරන්න යන්නේ ඔයාලගේ YouTube channel එකේ වීඩියෝ එකකට කොහොමද සබ්ටයිටල් එකක් දෙන්නේ? එහෙම නැත්නම් ක්ලෝස් කැප්ෂන්ස් දෙන්නේ කොහොමද කියලා. ඉතින් ඔයාලා දන්නවා අපි මේ විදියට YouTube වීඩියෝ එකක් බලනවා නම් අන්නේ වීඩියෝ එක අපිට පුළුවන් සබ්ටයිටල් දාලා බලන්න. උදාහරණයක් වශයෙන් ඉංග්‍රීසි වීඩියෝ එකක් බලනවා නම් අපිට පුළුවන් සිංහල සබ්ටයිටල් දාලා ඒ වීඩියෝ එක බලන්න. නමුත් එතනදී අපි බලන්නේ ගොඩක් වෙලාවට YouTube එකෙන්ම ඔටෝ ජෙනරේට් කරන වීඩියෝස්. ඉතින් ඔයාලා ඒ විදියට බලන්න දන්නේ නැත්නම් මම මෙතන උඩින් කාඩ් එකක් දාන්න, එහෙම නැත්නම් ඩිස්ක්‍රිප්ෂන් එකේ ලින්ක් එක දාලා තියන්න. ඒ වීඩියෝ එකක් කරලා තියෙනවා මම. ඒ ගැනත් ඒ වීඩියෝ එකත් ඔයාලට ගිහිල්ලා බලන්න පුළුවන්. ඉතින් අද මම මේ වීඩියෝ එකේදී කතා කරන්නේ මේ විදියට YouTube එකෙන් ඔටෝ ජෙනරේට් කරන සබ්ටයිටල් එක නැතුව අපේම සබ්ටයිටල් එකක් අපිම හදාගත්තු සබ්ටයිටල් එකක් අපේ වීඩියෝස් වලට අපේ YouTube වීඩියෝස් වලට දෙන්නේ කොහොමද කියලා තමයි අද මම මේ වීඩියෝ එකේදී කතා කරන්නේ. ඉතින් මේ වීඩියෝ එක වැදගත් වෙන්නේ YouTube වීඩියෝස් බලන කට්ටියට නෙමෙයි YouTube වීඩියෝස් ක්‍රියේටර්ස්ට, එහෙම නැත්නම් YouTube channel කරන කට්ටියට තමයි මේ වීඩියෝ එක වැදගත් වෙන්නේ. හරි, අපි වීඩියෝ එකට ගිහිල්ලා බලමු කොහොමද මේ විදියට ඔයාලගේ වීඩියෝ එකකට ඔයාලගේම custom subtitle එකක් own subtitle එකක් යොදා ගන්න කියලා. අපි වීඩියෝ එකට යමු. හරිදී පළවෙනියටම ඔයාලා YouTube Studio එකට යන්න ඕනේ. ප්‍රොෆයිල් අයිකන් එකට ක්ලික් කරලා YouTube Studio කියන එකෙන් ඔයාලට YouTube Studio එකට යන්න පුළුවන්. ඉතින් ඒකෙදි වම් පැත්තේ තියෙන මේ මෙනුස් වලින් ඔයාලා තෝරගන්න ඕනේ subtitle කියන මෙනු එක. එතනදී ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා ඔයාලා මේ වෙනකොට දාලා තියෙන වීඩියෝස් සියල්ල මෙතනින් බලා ගන්න පුළුවන්. මෙතන පෙන්වන්නේ පළවෙනි 10 විතරයි. ඉතින් එතනින් එහාට මෙතන next page කියන එකෙන් ගිහිල්ලා ඔයාලට वीडियोस बैली में है कि आप दिए ना अलग चैनल के अंदर आला दिए ना मैं तो ना दी ऑल सबटाइटल का देना बाला पर उसको ना वीडियो ऐका सिलेक्ट करेगा ना उन्हें अब मैं वीडियो ऐका सिलेक्ट करा तो मैं वीडियो टा मटा पुलवा मैं वीडियो ऐका तोरा गाना इधर पास तो वाला पैनल ना मैं तो नहीं वीडियोस सबटाइटल्स के ला मैं तो ना लैंग्वेज मॉडिफाइड और टाइटल डिस्क्रिप्शन सबटाइटल के ला पड़ी वागु आप पैनल ना एक वाला मैं वेनकोट वाला मैं वीडियो ऐका अदाल मैं वीडियो ऐके लैंग्वेज के विधि वाला भाषा वा दी लाइटी ඉතින් think ඒ විදියට වීඩියෝ එකේ ලැන්ග්වේජ් එක සිලෙක්ට් කරන්න ඔයාලා වීඩියෝස් වලට ගිහිල්ලා මම ඒ වීඩියෝ එකක් මෙතනින් තෝරගන්න ඩීටේල්ස් වලට ගියාට පස්සේ ඔයාලට මෙතන පහල මේ සම වෙන මෝ ඔප්ෂන්ස් වල ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා වීඩියෝ ලැන්ග්වේජ් කියලා ඔප්ෂන් එකක් මෙන්න මෙතන ඔරිජිනල් වීඩියෝ ලැන්ග්වේජ් කියලා ඔප්ෂන් එකක් බලා ගන්න පුළුවන් වෙනවා මෙතනින් වීඩියෝ ලැන්ග්වේජ් කියලා මෙතන ඔයාලා සිලෙක්ට් කරලා තියෙන ලැන්ග්වේජ් එක තමයි අතන අර විදියට පෙන්වන්නේ අපිට පුළුවන් ආයෙත් බැක් වෙලා ගිහිල්ලා අපේ සබ්ටයිටල්ස් වල අදාළ වීඩියෝ එකට යන්න ඉතින් මෙතනදී මම සිංහල තමයි සිලෙක්ට් කරලා තිබ්බේ මෙතන සිංහල කියලා වීඩියෝ ලැන්ග්වේජ් කියලා මෙතනින් අපිට පෙන්වලා දීලා තියෙනවා ඉතින් මේක තමයි YouTube එකෙන් ඔටෝ ජෙනරේට් කරන वीडियो सबटाइटल इवागेम मेकट गूगल ट्रांसलेट पावित यूट्यूब फीसिंग तवा सबटाइटल जनरेट करना नमूत मम्मे तेजी कथा करें अपेम सबटाइटल एड करना एड करना हिंद वाट पुर्वांग सदा मिता एड लांग्वेज बटन का तीन अने क्लिक लांग्वेज का तोरगा मिता वाट पुर्वा कमी लांग्वेज का तोरगा මෙතන වීඩියෝ ලැන්ග්වේජ් එක නැතුව ඒ කියන්නේ වීඩියෝ ලැන්ග්වේජ් එක සිංහල නම් ඔයාලට සිංහල දෙන්න බෙදයන් නැහැ සිංහල එකක් දෙනවා නම් ඔයාලා මෙතනටම තමයි දෙන්න ඕනේ මෙතන සබ්ටයිටල්ස් වල ඇඩ් කියන බටන් එක ක්ලික් කරලා ඉතින් අපි වෙන ලැන්ග්වේජ් එකක් සිලෙක්ට් කරගමු ඉංග්‍රීසි වගේ මම මෙතනින් ඉංග්‍රීසි කියන එක හොයලා තෝරගන්නවා මෙන්න මේ විදියට ඊට පස්සේ ඔයාලා දැක්කා මෙතනින් රෝ එකක් මේ ටේබල් එකේ අලුතෙන් රෝ එකක් ක්‍රියේට් වුණා ඉංග්‍රීසි කියලා දැන් අපිට පුළුවන් මෙතන ඉංග්‍රීසි සබ්ටයිටල් එකක් දෙන්න.
ඉතින් මෙතනින් ඔයාලට පුළුවන් ඔයාලගේ සබ්ටයිටල් එක සඳහා ටයිටල් එකත් සහ ඩිස්ක්‍රිප්ෂන් එකක් දෙන්න ටයිටල් එක විදියට කැමති එකක් දෙන්න පුළුවන් ඒ වගේම ඩිස්ක්‍රිප්ෂන් එක විදියට කැමති එකක් දෙන්න පුළුවන් ඔයාලා කැමති නම් නොදී ඉන්න උනත් ඔයාලට හැකියාව තියෙනවා සබ්ටයිටල්ස් කරලා ඊට පස්සේ ඇඩ් කියන එක උඩ ක්ලික් කරලා තමයි අපි සබ්ටයිටල් ඇඩ් කරගන්නේ මේකට ගියාට පස්සේ ඔයාලට ඔප්ෂන්ස් හතරක් බලා ගන්න පුළුවන් වෙනවා අප්ලෝඩ් ෆයිල් ඔටෝ සින්ක් ටයිප් මැනුවලි සහ ඔටෝ ට්‍රාන්ස්ලේට් කියලා ඉතින් මම මේ කියන කතා කරන්න මගේ YouTube ලගේ help කියන මේ මෙතනට යනවා ඔයාලගේ මේ subtitle ගන්න තියෙන main page එකට ඉතින් මේකේ description එකේ මම මේ website එකට අදාළ link එක දාලා තියන්නම් ඔයාලට පුළුවන් ඒකට ගිහිල්ලා මේකේ කියලා තියෙන්නේ මොනවාද කියලා හොඳට කියවලා බලන්න මේකේ දීලා තියෙන subtitle එකක් add කරගන්න විදිය මෙතෙක් වෙලා අපි කතා කරේ ඒක එතනදී අපිට මෙන්න මේ මේ ඔප්ෂන්ස් හතර ගැන පොඩි ඩිස්ක්‍රයිබ් එකක් එයාලා කරලා තියෙනවා මෙතන. ඉතින් අප්ලෝඩ් ෆයිල් කියන එකෙන් එයාලා කියලා දීලා තියෙනවා ෆයිල් එකක් අප්ලෝඩ් කරන්න පුළුවන් අපිට ඒ කියන්නේ ඔයාලා දන්නා සබ්ටයිල් ෆයිල් තියෙනවා. STB කියලා සබ්ටයිල් ෆයිල් තියෙනවා. ඉතින් ඔයාලා මේ සබ්ටයිල් ෆයිල් හදන හැටි දන්නවා නම් ඔයාලට පුළුවන් මේ විදියට ඔයාලගේ වීඩියෝ එක සඳහා සබ්ටයිල් ෆයිල් එකක් හදලා STB ෆයිල් එකක් හදලා මේකට අප්ලෝඩ් කරන්න අප්ලෝඩ් කරද්දී ඔයාලට ෆයිල් ටයිප් එක ගැන සැලකිලිමත් වෙන්න තියෙනවා මෙතන අපිට ලින්ක් එකක් දීලා තියෙනවා මේකෙන් ගිහිල්ලා අපිට බලා ගන්න පුළුවන් සපෝර්ටඩ් වෙන ෆයිල් ටයිප් මොනවාද කියලා ඉතින් ඒක ගැන මම මෙතනදී කතා කරන්නේ ෆයිල් එකක් අප්ලෝඩ් කරන හැටි ගැන මොකද ගොඩක් අය දන්නේ නැහැ මෙතනින් සබ්ටයිටල් හදන්නේ කොහොමද කියලා Windows එකෙන් හරි Android එකෙන් හරි සබ්ටයිටල් හදන්නේ කොහොමද කියලා ඔයාලා දන්නේ නැහැ ගොඩක් අය ඉතින් ඒක ගැන මම කතා කරන්නේ ඔයාලට එහෙම දන්නවනම් අප්ලෝඩ් ෆයිල් කියන එක උඩ ක්ලික් කරලා විත් ටයිම් හෝ විතවුට් ටයිම් කියන එක දෙකෙන් එකක් සිලෙක්ට් කරගන්න පුළුවන් ඒ කියන්නේ ටයිමින් එක ෆයිල් එකක් දෙන්න පුළුවන් ටයිම් නැතුව ෆයිල් එකක් දෙන්න පුළුවන් ටයිම් ඊට පස්සේ කන්ටිනියු කියන එක දීලා මෙතනින් ඔයාලට අදාළ STV හරි මොකක් හරි ඒ අදාළ කරන අදාළ ෆයිල් එක සිලෙක්ට් කරලා ඔයාලට සබ්ටයිටල් එක අප්ලෝඩ් කරගන්න පුළුවන් ඉතින් ඒ කියන්නේ ඊට වඩා දෙයක් කතා කරන්න මම මෙතනදී සබ්ටයිටල් හදන හැටි මම මෙතනදී කතා කරන්නේ ඊළඟට අපිට දීලා තියෙන ඔටෝ සින්ක් කියලා ඔප්ෂන් එක මේකෙදි වෙන්නේ එයාලා අපිට සබ්ටයිටල් එකක් හදලා දෙනවා වීඩියෝ එක සඳහා සබ්ටයිටල් එකක් අපිට හදා දෙනවා මෙතන එහෙම තමයි කියලා තියෙන්නේ ඒකේ වැරදි තැන් තියෙන්න පුළුවන් ඉතින් මෙයාලා හදාද්දී ඒකේ වැරදෙන්න පුළුවන් ගොඩක් තැන් ඒ වැරදි අපිට එඩිට් කරලා හදා ගන්න පුළුවන් ඉතින් ඒ විදිහට තමයි ඔටෝ සින්ක් එක වැඩ කරන්නේ ඔටෝ සින්ක් එකත් මම ගොඩක් වෙලාවට යූස් කරන්නයි කියලා කියන්නේ නැහැ මොකද ඔටෝ සින්ක් එකේදී ගොඩක් වචන වැරදියට තමයි එයාලා මේවා හදලා දෙන්නේ ඊළඟට ටයිප් මැනුවල් කියලා ඔප්ෂන් එකක් තමයි තියෙනවා මෙන්න මේක තමයි අපි මෙතනදී සබ්ටයිටල් සඳහා ගොඩක් වෙලාවට යූස් කරන්න ඕනේ හොඳ ක්‍රමය මෙන්න මෙතන ටයිප් මැනුවල් කියන එක ඒ වගේම ඔයාලා මෙතන ඔටෝ ට්‍රාන්ස්ලේට් කියන එකත් යොදා ගන්න හැකියාව තියෙනවා ඔටෝ ට්‍රාන්ස්ලේට් එක එදි වෙන්නේ YouTube එකේ speech recognition එහෙම නැත්නම් වොයිස් එක හඳුනා ගන්න හැකියාවක් දීලා තියෙනවා මෙන්න මේ වොයිස් එක හඳුනා ගැනීම ටෙක්නොලොජි එකත් එක්ක ඔටෝමැටිකලි යාලා කැප්ෂන් ජෙනරේට් කරලා දෙන්න හැකියාවක් තියෙනවා මෙන්න මේ ඉංග්‍රීසි, EU, Dutch, French, German, Italian ඔන්න ඔයගේ භාෂා වලින් තියෙන වීඩියෝස් වලට ඒ විදිහට සබ්ටයිටල් ජෙනරේට් කරන්න පුළුවන් නමුත් සිංහල වීඩියෝස් ස්පීච් රෙකෝග්නයිස් කරන්න YouTube එකේ ටෙක්නොලොජි ගන්න නැහැ. ඉතින් ඒක හින්දා ගොඩක් වෙලාවට අපිට ඔටෝ ට්‍රාන්ස්ලේට් ඔප්ෂන් එක පාවිච්චි කරන්න වෙන්නේ නැහැ. ටයිප් මැනුවල් කියන එක තමයි අපිට පාවිච්චි කරන්න වෙන්නේ. ටයිප් මැනුවල් එකේදී වෙන්නේ අපි විසින්ම මේකේ YouTube සබ්ටයිටල් එක ටයිප් කරන්න ඕනේ. ඉතින් ටයිප් මැනුවල් කියන එක ක්ලික් කරාට පස්සේ අපිට පුළුවන් මෙන්න මේ වගේ පොඩි ටයිප් කරන්න එකකුයි මෙතනින් ටයිමින් දෙකුයි බලා ගන්න. ඒ වගේම මෙතන ටයිම් ලයින් එකේ අපේ පොඩි නිල් පාට කොටුවක් ඇඩ් වෙලා තියෙනවා. අපි මේකේ ඉස්සල්ලාම් කරන්න ඕනේ. මේකේ වොයිස් එක ඔයාලට පෙන්වනවා පහලින් මේ විදියට. ඒ වොයිස් එක කියන ටික ඔයාලා ප්ලේ කරලා අහන්න ඕනේ. කොතනටද මේ වීඩියෝ එකේ කොහොමද වැකියක් නවතින්නේ කියලා. පළවෙනි වැකිය මෙන්න මෙතනින් තමයි මගේ නවතින්නේ. ඉතින් එතනට ගිහිල්ලා මම පළවෙනි වැකිය මේ විදියට දීලා ඊළඟට මෙන්න මේ නිල් පාට බා එක මෙතනට එනකල් ඇද ගන්නවා. ඔන්න ඔය විදියට ඇදගෙන මේක මේ විදියට හදා ගන්නවා. දැන් මේ ටිකේ තමයි පළවෙනි සබ්ටයිටල් එක ප්ලේ වෙන්නේ. ඒ කියන්නේ වීඩියෝ එක මේ මෙතන ඉඳන් මෙතනට යනකල් පළවෙනි සබ්ටයිටල් එක මෙතනින් පහළින් ප්ලේ වෙනවා.
ඉතින් පළවෙනි සබ් ටයිටල් එකේදී මම කියන්නේ ආයිබෝවන් කියලා පිළිගන්න ද රොයල් ලයින් යූටියුබ් channel එකට කියලා. ඉතින් ඒක තමයි අපි මෙතනදී ටයිප් කරන්න ඕනේ ඉංග්‍රීසි වලට පරිවර්තනය කරලා. ඉතින් වෙල්කම් ටු ද රොයල් ලයින් කියලා මම මෙතනදී ටයිප් කරනවා. හරි ඉතින් ඒ විදියට ටයිප් කරගන්න ඔයාලට හැකියාවක් තියෙනවා ස්පෙලින් ඔයාලා හොඳට ටයිප් කරන්න පුළුවන් මේ මැනුවල් ටැප් කරලාදී ඔයාලට එයාලා ලොකු සපෝට් එකක් දීලා තියෙනවා මෙතනින් එයාලා කියලා තියෙනවා ඔයාලගේ වැඩේ ස්පීඩ් කරගන්න ඔයාලට පුළුවන් මෙන්න මේ ෂෝට්කට් කීස් එක පාවිච්චි කරන්නයි කියලා ඉතින් මම මේ ෂෝට්කට් කීස් ටිකක් ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියනවා ඔයාලා ඒක බලලා මේ ෂෝට්කට් කීස් පාවිච්චි කරලා එහෙම ඔයාලට පුළුවන් මේක මන්ට වැඩේ කරගන්න. ඉතින් මම මේ විදියට ඇඩ් කරාට පස්සේ ඔයාලට මෙතනින් තව එකක් බලා ගන්න පුළුවන්. මේකෙදි වෙන්නේ ටයිමින් ඔයාලට හරියටම ගලපන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාලට පුළුවන් නම් මෙතනින් හරියටම ටයිම් එක බලාගෙන ඕන්න පුළුවන් ඔයාලට වීඩියෝ එකේ මෙතනින් ටයිම් එක බලාගෙන මෙතනින් එන්ටර් කළා වුණත් මේ ටයිම් ලයින් එක තුල මේක ඇඩ්ජස්ට් කරගන්න ඔයාලට හැකියාව තියෙනවා. ඊට පස්සේ මේ විදියට පළවෙනි කැප්ෂන් එක ඔයාලට හදාගන්න පුළුවන් කැප්ෂන් කියන්නේ යටින් ප්ලේ වෙන පළවෙනි මෙන්න මේක ඔයාලට හදාගන්න පුළුවන් ඒ විදියට ඔයාලට තව එකක් හදාගන්න ඕන නම් මෙතන ප්ලස් කැප්ෂන් කියන එක උඩ ක්ලික් කරලා අලුතින් ආයේ කැප්ෂන් එකක් හදාගන්න පුළුවන් ඊට පස්සේ දෙවෙනි වාක්‍යෙත් මෙන්න මේ විදියට අවසාන වෙනකල් බලන් ඉඳලා ඒ වෙනකල් ක්ලික් කරලා මේක ඔයාලට පුළුවන් මෙතනින් එතනට එන්න ඕනේ वचन टीकाने वाक्य टाइप करें थिंक मे वीडियो वाले वीडियो सदम सब टाइटल हदा मम्मी उपम हदाने पलवीन इतना हदला वाले पेन इंदा मेक हदागर पलवीन इतरा इतने वाले अनिवार्य में पब्लिक वाल हदागर सब टाइटल वीडियो सेवेना हरी इत पास वाले पेन मेतन इंग्ली කියන එක මෙතන පබ්ලික් කියලා වැටිලා තියෙනවා. ඉතින් ඒ කියන්නේ මේක හරියට ඔයාලගේ පබ්ලික් වෙලා තියෙනවා. ඔයාලට ටයිටල් ඩිස්ක්‍රිප්ෂන් දෙන්න පුළුවන් ඕන නම්. දැන් අපි බලමු මේ YouTube වීඩියෝ එකට ගිහිල්ලා සබ් ටයිටල් එක හදපු සබ් ටයිටල් එක තියෙනවා කියලා. කියාලා පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා වීඩියෝ එක ප්ලේ වෙන අතරමඟදී මෙන්න මේ විදියට අපේ සබ් ටයිටල් එක පෙන්නලා තියෙනවා. හරි ඉතින් අද වීඩියෝ එකේදී කතා කරේ අපි YouTube वीडियो ओवागे YouTube वीडियो ओवागे अवंट क्लोज कैप्शन अवंट सब टाइटल दहम देखिए वीडियो दिन मैं लागेल थिंग हाईना वीडियो लाइक दागने कमेंट कर सब्सक्राइब कर चैनल के सब्सक्राइब करना सब्सक्राइब कर थिंक ओवा मगे चैनल के अलू के खाली वीडियो दिए यूट्यूब एवं बलागे එවගේම කියන්න අමතක වුණු පොඩි දෙයක් තියෙනවා ඔයාලා මේ සබ් ටයිටල් දෙන එකේ වාසිය තමයි ඔයාලා මේ සබ් ටයිටල් දෙන්න ඕනේ වෙන්නේ ගොඩක් අයට ඉංග්‍රීසි වගේ ඔඩියන්ස් එකක් ඉන්නවනම් කියන්නේ පිටරට ඔඩියන්ස් එකක් ඉන්න පුළුවන් සමහර වෙලාවට ඉතින් එහෙම ඔඩියන්ස් එකක් ඉන්නවනම් එයාලට මේ වීඩියෝ බලන්න පහසුවක් වෙනවා එයාලා තව තවත් අපේ වීඩියෝ වලට නැඹුරු කරගැනීමේ හැකියාවක් තියෙනවා ඔයාලට මොකද මේ සබ් ටයිටල් පාවිච්චි කරලා हर इत इतर तीन अतट अभी तमुख तवत्ति हम नारे बट शुभ दवसा